ගැස් ආශ්‍රිත පිපිරීම් කිහිපයක් ගෙවුණු පැය කිහිපෙදීත් වාර්තා වුණා. වෙළඳපොළට නිකුත් කළ නව ගෑස් සිලින්ඩර ආශ්‍රිත සිදුව පුපුරායම් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. මේ අතර මහනුවර කුණ්ඩසාලේ නතරම්පොත ප්‍රදේශයේදී ගෑස් ආශ්‍රිතව ඇති වූ පිපිරීමෙන් පිලිස්සුම් තුවාල ලබා රෝහල්ගත කර සිටියේදී කාන්තාවක ජීවිතක්ෂයටපත් වුණා. සිද්ධියෙන් මියගේ 51 හැවිරිදි සිව් දරුමවක්. මාතලේ විල්ගමුව ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව දරුවන්ගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා කුණ්ඩසාලේ ප්‍රදේශයට පැමිණ තාවකාලික ස්ථානයක පදිංචිව සිට තිබෙනවා. අදාළ ගෑස් සමාගමට එරෙහිව නඩු පැවරීමට තීරණය කළ බවයි ඇගේ ස්වාමියා ඇතුළු පවුලේ ඥාතීන් ප්‍රකාශ කළේ. මේ අතර ගැටලුකාරී තත්වයෙන් පසු වෙළඳපොළට නිකුත් කළ නව ගෑස් සිලින්ඩර හඳුනා ගැනීම සඳහා ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් ස්ටිකරයක් අලවා තිබුණා. කෙසේ වෙතත් ඇතැම් පිරිස් චෝදනා කළේ වර්ණය වෙනස් කළ ස්ටිකර් සහිත ගෑස් මීට මාස කිහිපයකට පෙරද වෙළඳපොළේ තිබුණු බවටයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් රාජ්‍ය මාතේ ලසන්තාල කියවන්න මහතා අප ප්‍රවෘත්ති අංශයට කරුණු පැහැදිලි කළා. මේ සිද්ධියේදී අනිවාර්යයෙන්ම ගෑස් සමාගම් වල ක්‍රියාකාරීත්වය පිළිබඳව නමක් උද්දේශකයෙක්පත් වෙන්නේ නැහැ. නමුත් මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ හැම මාසයකම ජනවාරි පළවෙනිදාට එක්වරමකින් ස්ටිකර් මේ ගෑස් සිලින්ඩර වල මුද්‍රණය කරනවා. අගෝස්තු මාසෙත් පළවෙනිදා ඉඳන් ස්ටිකර් වෙනකන් අතුපාතේ වටම මුද්‍රණය කරලා තිබෙන්නේ. ඒකකොට සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් මාසවල මාස තුනකට පස්සේ තමයි නැවත වතාවම මේ අතුපාත දමන්නේ. සාමාන්‍යයෙන් ගෑස් සිලින්ඩරයක් මාස දෙකක් නම් තුනක් උපරිම පාවිච්චි වෙයි. ගැස් ආශ්‍රිත සිදුවීම් සම්බන්ධයෙන් ස්වාපලා ඒ පිළිබඳ කඩිනමින් විසඳුම් ඉදිරිපත් කිරීමට ජනාධිපතිතුමා පත් කළ කමිටුවේ වාර්තාව සැකසීම මේ දිනවල සිදුවනවා. නිර්දේශ ලබා දීමට කමිටු සමාජිකයන්ට ලබා දුන් කාලය අනිද්දායින් අවසන් වන බැවින් ඊට පෙර එය ජනාධිපතිවරයාට බාර දීමට කටයුතු කරන බවයි එහි සභාපති මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පොලගේ මහතා පැවසුවේ. ලිට්‍රෝ ආයතනයට අයත් ගෑස් මෙට්‍රික් ටොන් 3700ක් අඩංගු නෞකාවක් දිවයිනට ළඟා වී තිබෙනවා. අදාළ ගෑස් තොග අද දිනේ ගොඩබෑමට නියමිතයි.